අපගේ පරම පූජනීය ගුරුදවෝත්තම කල්්‍යානමිත්තර පින්වල් ලොකුස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී දිහිර්ගායුසම සැලසේවා සාසාාගු ගරුතර මහා සංගරත්නයෙන් අවසරයි. ස්්‍රද්ධාවන්ත පංවතුනේ. අද දවසේ, වියවාහරික වසයෙන් වර්සයක් ගිවිල වියවාරික වසයෙන් හෙට දවසේ නැවත වර්සයක් ආරම්භ වෙනවා. ඉතින් මේ වරසාවසානයේ සිද්ධ කරන ශ්‍රද්ධහරූපවාහිනයත් ලක්විරගුවන්ගදිලේ. ඒ වරසාවසාන පින්කමත් එක්කයි යඔබ එකතු වෙලා සිටින්නේ. එතකොට වරසයක් පුරාවට රැස්සුන පින, ධර්මදානය තුළින් ඒවගේ ශ්‍රද්ධහ රූපවාහිනය ලක්විරු ගුවංගදිලිය මුල් කරගෙන වර්ෂයක් පුරාවට රැස්කරගත්ත පින් මේ සඳහා සහ සම්බන්ධ වනායටත් ඒවාගේම අද සාදු කියේලා අනුමෝදං වෙන ඔබ සියලු දෙනාටත් අනුමෝදං කිරීම තමයි මේ පින්කමේ සිද්ධවෙන්නේ. ඉං අනතුරුෝ රැය පහන් වොනතුරු පිරිස් සජ්්‍යහනා කරලා සකල ලෝක සන්තුවයාට සිත් පතනවා. මම අද කල්පනා කලා පින්වත්න ඉතාමත් වටිනා දහන්කාරණාවක් සිහි කරන්න ඒකත් වර්සයක් ගෙවිලා අලුත්වර්සයක් උදාවෙනවා වගේ කක් තමයි. ඒ තමයි මෙතෙක්කාලයක් වෙච්චදේ පිළිබඳවත් ඉදිරියට ගොහොමද ජීවිතයේ අදාගත යුත්තේ කියන කාරණාවත් මේ ධර්ම දේශනාවතයනවා බුදුරජාණන් වහන්සේගේ අනුශාසනවා. ඊළඟට තමයි මේ ධර්ම දේශනාව හොන්දට කංයොමු කරගෙන ශ්‍රවණය ක ොත්තයම තමන්ගී ජීවිතයේ හරිගිය දැනුයි වැරදිච්ච තැනයි කන්නාඩියකින් වගේ පේනවා. අපිට වැරදුනේ මෙන්න මේක නිසා අපිට හරිගිය මේ නිසා දැන් අපි කොහෙ දෙයන්නේ හොඳට පේන්ඩ ගන්නවා මේ ධර්ම දේශනාව හනකොට. එතකොට බුදුරජාණන් වහන්සේ ධම්මාදාස ධර්මය කියන්න කැඩපතක් කියල වදාළ කාරණාව මේ ධර්මය තුළම ප්‍රකට වෙනවා. පිංවතුනේ මේ දේශනාව ඉස්සල්ලා අපි බුද්ධ වචන ඉගෙන ගැන ඊට පස්සේ අපේ වචනය මේක අර්ථ විස්තර කරගන්නඩ ඕන. මේ දේශනාව නම්ම, සංයුත්තනකායේ හතරවෙනි පොත්වහන්සේ තුළ තමයි මේ දේශනාව තිබෙන්නේ. අපි නිතර කර්මයගැෙන කතා කරනවා නමුත් මේ අද කතා කරන මේ විස්තරය හරි අපූරු දිසාවා. බහංගෙවත් බුදුරජාණන් වහන්සේ වදාලා නවපුරාණාණ්‍ය භික්කවේ කම්මා නිදේශ ස්සාමය අලුත්කාරමන් පැරණිකරුමත් ගැන මම දේශනා කරනවා. කම්ම නිරෝධය දේශනා කරනවා. ඒ කරුම නැතිවෙන ඇති. කරුම නිරෝධ ගාමිණී පටිපදාව. කර්මය නැතිවෙන ප්‍රතිපදාව නිරුද්ධ වෙන ප්‍රතිපදාවත් දේශනා කරනවා. තන් සුනාත ඒ අහන්න සාදුකන් මනසිකරෝත. හොඳට මෙනෙහි කරන්න මන්දෙන් දේශනා කරනවා කියල බුදුරජාණන් වහන්සේ වදාලා. එතකොට අර සංසාරක පිම් පුරාගෙන බුදුරජාරණන් වහන්සේ නමක් මුණගැහින්ද පම්පුරපුරා හිටපු ඒ සඟරුවන භාග්‍යිතුන් වහන්සේ මා මෙසේ දැන් දේශනා කරනවා. කං යොමු කරගෙන ශ්‍රවණය කරන්න කියනකොට ඒ ස්වාමන්හන්සේලා තුළ තියෙනවන යං අවධානයක් දෙගන්න දෙගන්න සියගුණේ වෙනවා. මෙවැනි වූ දේශනා ගැන කවරකතාද සාමාන්‍යයෙන් බුදුරජාණන් වහන්සේ ධර්මයක් දේශනා කරනකොට අනිත් අඒ බණන අහන්නේ මේ වගේ කියනවා පායන කාලි ඉඩෝර කාලේ අවුරුදු සියගණං වැස්ස නැතුව එහිටපු මිනිස්සු වැස්සක් දිහා බලාගෙන ඉන්නවා වගේ කියනවා බුදුරජාණන් වහන්සේගේ මෝ මඩල විවර වෙන කල් බලායෙන්නේ. ඉතකුට මේවාගේ ධර්මය ඒ හදවතට කිඳව බයිනවා තින් බුදුරජාණන් වංශි වදාලා දෙන් හොන කාරණහතරක් දේශනා කරනවා පලවිනිියක තමයි පැරණි කරම ඊළඟට ආලුත්කාරම ඉළන්ට කර්ම නිරුද්ධවීම කර්ම නිරුද්ධ වන ප්‍රතිපද්ාව මතක තියාගන්න මේ තමන් ගැනයි දේශනා කරන්නේ මා ගැන ඔබ ගැන පතමංච භික්වී පුරාණංකම්මං කුමක්ද පංහත් මහනනී පැරණිකර්ම කියල කියන්නේ චක්කුන් බික්වේ පුරාණංකම්මං ඇස කියන්නේ පැරණි කරුමයා. දෙැන් ඔබගේ ඇස අලුත්කරමයන්න වෙයි පැරණි කරමයා. අභි සංකතන් හේතුබල්ලදාමින් සකස්විච්ච දෙයක් ඔබගේ ඇස පැරණිකරමයා පලදහමෙන් සකස්විච්චි දෙයක්. අභිසංචේතීතං චේතනාව මුල් කරගෙන සකස්වෙච්චේකා විශේසිෙන් සකස් කරල දුන්නා චේතනාවත්මකව කරපු දේකින් චේතනාව මුල් වෙලා විශේෂෙන් සකස්විච් දෙයක් වේදනී අන්දට්ටබංවිඳවා වඳවා තමයි තේරුන් ගන්න තියෙන්නේ වේදනාව තුළින් තේරුංගතයුතුයි මේ ක්ඥොමු කරගෙන අහගනන්න කන නැවත්ද විස්තර කරනවා කන්න කියන්නේ පැරණි කරුමයාන් හේතු පලදහමින් සකස්විච්චි දෙයක් චේතනාවක් මුල්ලලා විශේසිෙන් සකස්විච්ච දෙයක් විේදනාව තුළින් දැනග තියතු දෙයක් නාසේ කියන්නේ පැරණි කර්මයාන් එකට ඔබ ඔබගේ ඇහැ ගැන සෑීමකට පත් නොවුනාන්ට ඔබගේ කාන ගැන සැහීමකට පත් නොවනාට ඔබගේ නාසේ ගැන ඔබ සැහීමකට පත් නොවනාත එය හැදුවේ ඔබම පැරණි කරමයක් ඔ ඔබගේම පැරණි කරමයකින් ඔබම චේතනාවක් මුල් කල්ල කරපුදේකින් සකල්ස් විච්චි දෙයක් ඔය ඉදිං වේදනාව තුළින් දැනගන්න තියෙනව තමන් කරපු කරමය ඊළඟටට දිව කියන්නේ පැරණි කරුමයා හේතු පල්ලදාමෙන් සකල්ස්විච්ච දෙයක්. විශේසිෙන් චේදනාව තුළින් සකස්විච්ච දෙයක්. ඊළඟට වේදනාව තුළින් දෙැනගත් යුතු දෙයක්. ඇත්තරම අපිට ඇසට ඇසේ වේදනාව පහළ නොවනතා කනේ වේදනාව පහළ නොවෙනතා නාසේ වේදනාව පහල නොවෙනතක් දිවේ වේදනාව පහළ නොවනතාක් දිවක් කියල එකක් ගැන සංඥාවක් නෑ අපි ඔන්න කෙනෙක් එක කතාකරරෙද්දීන් කෑමක් අනෝ ඉදට එකපාරම අපිට තිත්ත දෙයක් ඇම්බූදේ අම්මනුවට හැපිච්ච ගමන් අ කතාගරපුදය ඉක්මනට හිත බැහැර වෙලා අර මේ දිවට හිත යනවා එ දිව කියන එක ප්‍රගට වෙනවා මේ වේදනවත්යක. මේ කය ප්‍රකටවෙන්නේ වේදනාවත් එක්ක පැරණි කර්මයක් විශේෂෙන් සකස්විච්චි දෙයක් මේ ඉන්න සියලු දෙනා එකඒක උස මහත එකඒ හැඩරුව එක පාට පැරණ කරමයක්. ඒ පැරණි කර්මයේ තමාවිසින්ම සකස්කරපු එක. හේතු පලදාමින් සකත්විච්චි දෙයා චේතනාවක් මුල්කරගෙන විශේෂෙන් සකස් වූ දෙයක් වේදනාව තුළෙන් කය දැනගත යතුයි. මනස පැරණි කරමයා. ඒ නිසායේ ඔක්කෝඩ මේ එක විදියට හිතෙනෑ. මේ දර්ම දේශනාව වනත් අපි මේ වක්කරන්න හැදුුවට ඒ සීියන් ගත් ෝ සියවිදියකට හිතෙනවා. ඔවුන්ගේ මනස පැරණි කර්මයන් නිසා. ඊළඟට හේතු බලදහමින් සකස් විච්ච දෙයක්. ේතනාව මල් කරගෙන විශේෂෙන් සකස් වූ දෙයා වේදනාව තුළින් දැන ගත්යුතු දෙයක්. ඇතන බලන්න අපිට මනස කියනෙ කත් එක කතාවෙන්නේ මට පුද්දුම මානසක පීදනයක් තියෙනවා. මානසිකව පුදදුම විදිට විඳවනවා. ලට වේදනාවත් එක්කයි මනස කියන එක ප්‍රකට කරන්නේ. ඉදින් බුදුරජාණන් වහන්සිේවා දාල ඔයා ආයතන අය තමයිකිව බැරැණිකාරමේ. අපිත් මිනිස්සු කතා කරනවා අපි පුරාණය කරම කලින්ගරපුයව තමයි කියනවා. කලින්ගරපුය තමමිය හැ. මේ ක මේ නාසේ මේ දිව මේ කය මේ මනස. ඊඩු පහස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා කුමක්ද පින්වත් මහනෙන නව කර්ම කියන්නේ. අලුත්කර්ම කියනම කදද. අලුත්කර්ම තමයි බුදුරජාන් වහන්සේ වදාලා. යංකෝ භික්කවේ ඒතරහි කම්මංකරෝති කායනවාචය මනසා. දැංකරනවා කයින් වචනයෙන් මනසිං කර්ම කමේ යංක්‍රියාවක් කරනවා. ඉදං ඔච්චත භික්කවේ නවංකම්මන්. දැංකරනේවතමයි අලුත් කරවා. මේක බුදුම ලස්සන කතාවත් දයනවා ඔන්න ඔය සිද්ධාන්තිය හිදරගඩ විස්තර කරනවතවක්. බුදුරජාන්හන්සේ වදාල කරමී නිරුද්ධ වෙනවා කියැනමු කද්ද මේ කරමහි නැත්තරම නැති වෙනකෝමද යෝකෝ බික්කවී කායකම්ම වචීකම් මනෝකම්මස්ස නිරෝධ විමුත්තිින් පුසති කායකර්ම වචීකර්ම මනෝකරම නිරුද්ධ කල්ලා විමුක්තිය ඉස්පඩස කරනවා එක ඇනේ අමාමා නෙවනට අයං උච්චති බික්කවී කම්ම නිරෝධ ඒක තමයි කර්මී නිරුද්ධවීම නිවන් අවබෝධ කරන තා කරමයෙන් නිදහස්වීම න්නෑ. නිදාගත්තා කර්මය සකස් වෙන. කර්ුමයෙන් තප්පරේක අසුරු සැනක නිදහස්වීමක් උපන්සත්වයාට නෑ. අමාමහ නිවනවබෝධ කරපු දවසට තමයි එයා කරමයෙන් නිදහස්වීම. බුදුරජාණවාන්සි දේශනා කළා මොකද්ද කර්මය නිරුද්ධ වෙන ප්‍රතිපදාව. ඒ තමයි මෙයාර්්‍යස්්ඨාංගික මාර්ගය. මගේ කරමේ මගේ කරුමේ මගේ කරුමේ කිය හිටියා කියලා කරුමයෙන් නිදහස් වෙන්නේ. වැඳවැැඳදකම් මගේ කරුමේ නැතිවේවා මගේ කරුමේ නැතිවේවා මගේ කරමේ නැතිවේවා කියලා කිය කියා පුද්ධ පූජාතයතියා යාදිි ඇද්දට කරමේ නැතිවෙන්න. කරුමේ නිරුද්ධ වෙන්න තිෙනෙක්ක මිකමාවතයි. ඒ ආර්ය ස්්ටාංගෙක මාර්ගයයි. කුමක්ද පින්වත්නේ ආය ස්තැංග මාර්ගය. සම්මාදිට්ටි, සම්මා සංකප්ප, සම්මාවාචා, සම්මා කම්මන්ත, සම්මාජීව සම්මාවායාම සම්මා සති සම්මා සමාදී. ඒ මේ ආර්යෂ්ටාංගිකු මාර්ගයයි. පිඟඳන මේ ආර්යියෂස්ටෑන්ග මාර්ගයේ පුරුදු ගරන්ඩ මෙන්න මේ කාරණා හතර වැටහින්්ඩෝනම්. කර්මය කියන්නෙමකදද පැර කර්මීමකදද අලුත්කර්මීමකදද කර්ම නිරෝධේම කද්ද කරම නිරුද්ධ වෙන මාර්ගයමකද්ද කියලා. ඒක තමයියාගේ සම්මාධිට්ටයට වැටෙන්නේ. එයට හොඳට පැහැදිලීමක ඉස්සම් මම හිතුවමේ දේශනහවේ මේ මුල් කාරණාව පැහැදිලි කරන්න සම්මාදිිට්ටිය කියනය එක. බුදුරජාන් වහන්සේ සූත්‍ර දේශන අවසාන්ට දේශනා කරනවා පින්වත් මහනනේ ම පැරණි කර්ම ගැන දේශනක් කළා. පංවත් මහනනී අලුත් කර්ම ගැන දේශනක් කළා පංවත් මහනනී කරමේ නිරුද්ද වෙන හැටි දේශනක් කළා පංවත් මහනන කර්මේ නිරුද්ධනු ප්‍රතිපදාව දේශනක් කළා දැම් ප්‍රමාදවිෙන්ටිපා. දැම් ප්‍රමාද වෙන්ඩෙවා. ඉදින් පින්වත්න දුරජාන්ස වදාලා අර රුපමමුල්තියන වන සෙනසුන්තියනවා ජායත භික්වේ ම පමාදත දි්‍යහාන වඩන්න ප්‍රමාද වදිිපා මේ අවස්ථාව මගහැරිල්ල දුක්වෙන්නි පා කියලා. ඉතින් මේ මෙවැනි අනු ශාසනාවකින් ඒ ධර්ම ශ්‍රවනය කරපු සඟරුවන අරහත්තුයට පත්යනවා ඉත්තනම කරුවය නිරුද්ධ කරනවා ඒක තමයි පින කියන්නේ ඔන්න ඔ ධර්ම දේශනාවෙන්ම එතරම කර්ම නිරුද්ධ කරනවා ඒක තමයි පින්න ඔන්න පංහත්න මේ දේශනාව දැන් ඔන්න ඔබ තේරුම් ගහන්න මේ මනුසුලෝකෙට කලාන්තුරකින් අපි පැමිණෙන්නේ කන කැශ් බෑවා වියචිදුරෙන් අහස බලනො වගේ. එහෙම පැමුණුනාන පස්සේ අම්මා කෙනෙක් කුසේ දැම්මේ දරුවා විඤ්ඥානය බැසගන්නවා. එක්කෝ නිරේහිද ලැවිල්ලා එක්කො තිරිසන් ලෝකෙ එක්කො ප්‍රේතලෝකේ, එක්ක අසුර ලෝකක, එක තවත් මනුස්ස ලෝකෙ, එක්ක දිවිය ලෝක එක්ක බ්‍රහ්ම ලෝකීදලා. ඇවිල්ල විඤ්ඥානයේ මවකුසේ බැසගන්නවා. මවුපියන්ගේ එක්වීමත් එ මවකුසේ බැසගන්නවා. ඒ මවකුසේ බැසගන්නේ ඉස්සල්ලාව, බිඳුවක් තරං කලලේක තෙල් බිඳුවක් තරං. ඔබන් මමන් ඉස්සල්ලා මම්මගේ කුසේ ඉපදුනේ තෙල් බින්දුවක් තරං රූපකායක්. දැම්මි හැඩි දැඩිව හිටියාට දැන් සැරසුවාට දැන් හැඩවැඩ වුණට දැන් තමා ගැන පුරසාරන් දෙටුව දෙඩුවාට ඔබන් මමත් කවුරුත් සියලු දෙනා තෙල් බිඳුවක් තරං චූටි කල්ලයක විඤ්ඥාන්නේ බැසගන්නවා දෙන දවස් ගෙවී යනවා ගෙවී යනගොඩ මේ චූටි කල්ලෙන් බිබිලි පහක් හටගන්නවා එක විබිල්ලකින් මෝරලා හිසහට ගන්නවා විිබිලි දෙහකින් අත්දක අනත් විිබිලි හයකින් කකුල් දෙක චි දැම් මේ මවකුසේ ගලලයක් හටගන්න හැති ඇැබේ දෙ ඔහුම හටගන්නගොටම දැන් රූපකාය හල වඋුණානේ කය වහල වුණනි පැරණි කර්ම යන්නේකාලින් ජීවිතවල ගෆ්සා කල්ලා තියෙන වනම් අර කල්ලේ ගසා වෙනවා ග්සාවීම නැමැති විඳීවි එයාඒ කරමි විදවන්න ඕන ඇයි කය ප්‍රගඩ වෙලා යනවා මේ මනුස්්‍යයාතරන් කොසේ ඉද්දි මැරෙන මවකුසේ ඉද්දිං ගෞසාාවන්න මැරෙන සත්තු අතර මේ ලෝක සත්ව අතර මනුස්්‍යයා අතරන්නම් මැරෙන්නේ තිරිසන් ලෝකවත් බඩි ඉද්දින් මරන්නේ ුත්සට ඒ හානිය තියෙන්නේ. කලාවාතුරකින් මනු සුප්පත්ය කළ බද්දී. එනිසා කුසේ ඉන්න දරුවේකුට කල්ල යමක්තියෙන අද අසරේ අර චූටි තෙල් බිින්දුවක් තරං කඟලේ දලා විපාක දෙන්න ගන්නවා. දැන් අරවිදියට වනාට පස්සේ සමහර ළමයි මේ ඉප දෙෙනකුට මේ අල්ලෙෙන් ගණඩ පුොුව. මේ අල්ලෙන් ගණ්ඩ පුළුවන් චූටි දරුවෝ. ඊට පස්සේ දැම්මකත වෙන්නේ සමාර ළමයි ඉපදනකොට අම්මගේ බඩේ කැරකිල්ලා කැරකිල්ලලා බඩවැල බෙල්ලේ තිලා ඉපදනවා. ඒ ඉපදන්නේම බෙල්ල වැලේ දාගනමයි. ඇයි මේ මේ ඇසකණනාසේ දිවකය මනස සහිත මේ සත්වයා පැරණි කරමයක් එක ඉපදනේ. ඊට පස්ස දැන් මවකු සඇතුලේ ඇසකණනනාසේ දිවකයි මන සහද ඇදන්නවන දැමි කල්ල ආරම්භේදලම සංසාරයේ කාගහරි ඇස් අන්ද කල්ල තියෙනවානම් අර පුරාණ කරමය අර කලලිය තුළ ඇ සන්ද කරනවා. ඊඩ බසයා ඉපදිනවා අන්දයෙක් ඔය ඇ සන්දකරපු කරමය යා රාසිකරුවය එකක්ුවෙන්න පුළුවන් විපාක දෙන්නකොට ලෝකෙට ප්‍රදර්සනය කරගෙන විපදුුණා ඇස් සන්දවෙන කර්මයක් මා කලාක. දරුවනේ පිංවදුනේ රහස අක පෞුකං කලාට විපාකී පදර්සනය කරන්න වෙනවා. ඒකවහන්න බෑ. ඕන තරම් පව්කං රහසය කරන්න පුළුවන් කවුරුවත් දන්නේ මැරෙන කල් දන්නේ ම දන්නෙත් නෑ තාත්තදන්නෙත් නෑ බිරිඳ දන්නෙත් නෑ ස්වාමයාදන්නෙත් නෑ දරුව දන්නෙත් නෑ මැරෙන අවසාන පොදේ සමට තමන්ඩත් මතකනෑ විපාක ඉදිරියේ ප්‍රදර්ශනය කරනවා උඹ මෙහෙම කලාකයල. ඊට පස්සේ මොකද වෙන්නේ කංහේ නැදි කාරමයක්යා කල් තිය ොනම් බිරෙක් විදිර උපද. අම්මටතා තට අතපයි දෙක් කරලා අනිත්ේ අයට වකුට අතපයි වකුටලා විකාර කරලා ඒ කාර්ම කල්ලා තිබොත් අතපය වක්කුටු වෙලාම උපදෙනවා නොඹ මේ කර්මය කලා ප්‍රදර්සනය කරනවා. ප්‍රදර්ශනය කරනවා කර්මවිපාගේ කර්මය කරනකුට හැංගිල කරනවා හැන්ගෙන්න පුළුවන් කර්මය විපාගේ ප්‍රදර්ශනය කරන්න. අපි සියලු දෙනහා කාර්ම විපාක පදර්ශනය කර කරඉන්න දැන්. ඊට පස්සෙ මිටිවෙන කර්මයක් කළොත් මිටිව උපදනවා. වහඩ බැයි මෙම දිඩද. ඊට පස්සය මකද වනේ සංසාරය ඔන්න උපදිනව දුූප්පත් ගෙදරක. එයා ප්‍රදර්ශනය කල්ලා සංසාරය මම් දුන්නේෙ නෑ. හවබෝග මොකුද නැති පවු්ල උපදිනවා. එයා ප්‍රදර්ශනය කළ මමහ සංසාරය හෝරකන් කලා කිය. කර්මනිපාගේ ප්‍රදර්ශනය කළලා නෑ කියන්නද. දුප්පත් ගෙදර කොපදින්න දුප්පත් දරුවාගේ ඇගේ ගහඩද සිටුකුමාරය කියලාම්. ප්‍රදර්ශනය කළා අඩු අයසි මැරෙනවා. එයාවත් දන්නේෑ. ප්‍රදර්ශනය කරලා ඉඳ වෙලාක් නෑ එ අඩු අයිසේ මැරෙනවා නමු ලෝකට ප්‍රදර්ශනය වුණා මෙයා ප්‍රාණගාතයේ කලාා කියල සංසාරය. දෙක්කද පෙරණි කරමය. ඊට පස්සේ මනුස්්‍යික් වුණාම මනුස්්‍යයාට මනුස වරණයක් වේෙනවා. දැන් පිංහතුනේ මනුස්ස වරණය හරියටම මේ පාටයි කියලා දැ හරිට පාටපෙන්න්නට විදිහක් නෑ දහක් ගත්තු ද. එයා පැහපාත්නං සීදේවී නං එයන් ලෝකට ප්‍රදර්ශනය කරන්නේ සංසාරිමන් තරාගත්ත නෑකය ඇ දැන් තරාගණඩබොලුගේ ගලුත් කරමින් දැතුරු මං මේ කියනකොට ලස්සන කෙනෙක් ලෝකට ප්‍රදර්ශනය කරන්නේ තමන් තරාගත්තය නෑ සසරී කියලා එත කෙුටහි දෙනපුුවන් අම්මෝයා ලස්සනුනටයා සැරයින කියලා. පට්ලොවගන්න විපාහා දැන් සැර තමයි එයාගේ අලුත් කරමේ. ඒ අලුත්කරමේ ඊළඟ ජීවිතයටයටට පුරාණ කරමමයනවා. ඉතකුටට ඉපදෙ වීරූපි වෙලා. ඊර්වාසි කෙනෙක් පැහැපත් නෑ විරූපී අනි අයා දිහ බලන්න ගණන්ගන්නේ එය ප්‍රදර්සනය කලා ලෝකෙට. මම තරාගත්තා කියල. නපුරු කමෙන් හිතයා කියල ප දර්සනය කරන. ඊට පස්ේ අපි කියමු කෙනෙක් ලෙඩ වෙනවා වැඩි. උ උපන්දායිඳල ලෙඩ. හැමදාම ලෙඩ. දෙැ ඇම්මලත්ත කතා කරමු කියන උපාසකම්මල අනේ හාදුරනය ලෙඩ හැමදාම ලෙඩ. උන්ද දන්න ඇතුව උන්ද විලාපතියන්නේ උන්දැකි පැරණි කරමේ මන් සත්තුන්ට හිංසා කලා. යුද්ධවලට මැදිහත් වනා කියලා. සත්ව හිංසාව ලෙඩදුක් අධිකවීම නැමැත්තෙන් ප්‍රකට වෙනවා. ඊරිබස්ස ඒඟට කට්ටියනෑ වැඩ පලක් කරන්නගේම කට්ටියනෑ තනි වෙනවා තනියෙන් තම හැමදයෑම කරන්න තියන එයා ප්‍රකට කරනවා සංසාරමං ඉරිසියා කලා කියලා. ඉරිසිය කරපයට පිරිස්සෙකතු වෙන්නේ. ඔ ප්‍රසිද්ධ වෙලහනවා. පිරිසතර ප්‍රසිද්ධ වෙනවා පිරිස එකතු වෙනවා ඒ ලෝකෙට ප්‍රදර්ශනය කරනවා. මන් සංසාරය ඉරිසියක් කලේ නෑ කියලා. ඉතුරට ප්‍රසිද්ධ කෙනෙක් නපුරු දේවල් නරග දේවල් කරන්න බළුවන්. එදුට අපට ආයෙ ප්‍රශ්නයක් එනවා ඔන යායන් සංසාරයහෙම පින් කලා නන් මොකද දැන් එහෙම වෙන්නේ කියලා නෑ. ඒත් දැන් අලුත් කරමයේ. අර ප්‍රකට වනේ පැරණි කරමය. පැහැදිලිනේද දොනවත් පවුල්ල කිපදුුණා අනිත් අයට අතපාන් නැති පවුල්ල කිපදුනාා එයන් ලෝකට ප්‍රධර්ශනය කරනවා මන් සංසාරයේ දන්දුන්නාගලා. පැහැදිලීද මේ විදිහට එකක් කියෙන ප්‍රකට කරනවා. තම තමගේ කරමෙන් එදකොට කරම විපාගේ ප්‍රකට වෙනවාද. කටහඩ ලස්සනේවා සමහරගේ කට ගඳයි වචන පට ලැවෙන අරියට කතා කරන්න බෑ සංසාර බොරුකිව්වා කියල ප්‍රකට වෙන. වහඩ බෑදෙන් ඊටවයි සමහරයට යාලුව ඇතිවෙන්නේ. ඉක්මට කවරයි හොඳද හිතවක්ෙනෙකින දවසිඳකින් තර වෙනවා. ආය කතා කරන්නේ සංසාර අනිත් අය කේලන් කියලා කෙටෙව්වා කියල ප්‍රකට වෙන. අභූත චෝදනායනවා තමන්ඩ නිතර නිතර කොහේ යරි යන අහ අහක යන ගුණ ගොඩක් එනවා. එදවට මමු නොකරපු දේවල් වුවලට හැමදා මොන කරමයදද කියල කියනවා සංසාරී වැරදි කාම සේවිනය කළ කියල ප්‍රකට වෙනවා. නොනටයි මහත්තයට සමගියෙන්ඉන්න බෑ ප්‍රකට වෙනවා සංසාරයේ පවුල් ජීවිතයම අරුබුදයක් කලා කියලා. රම ප්‍රකට වෙනවා මේ ඇස්ස පැරණි කරුමයන් කන පැරණි කරුමය නාසේ පැරණි කරමයන් දිව පැරණිරමයන් කාය පැරණිරමයන් මනස පැරණි කර්මයන්. අලුත්කර්මය තමයි දැංකරනේවා ඔන්න දැංකරනදීවා ලොරින් කරනවා. කවුරු දන්නත් නෑ ලෝගෙටම වසංවෙලා ඇබැයි ඒෝකෙ විපාකේ පදර්ශ කරන්න වවා වෙනවා දැන්වගේ දැන් අපි ප්‍රදර්ශනය කරලා. දෙක්හද හැම්ම කර්මයකම රහසිං කරන වනත් හැම්ම චේතනාවක් පහළ කරලා කයින් වචනයෙන් සිතින් කරන දේවල් ජීවිතයේ ධර්මීෙන් වෙනස් කර ගත්තේ නැත්තා කර්ම නිරෝධ ප්‍රතිපදාාව අනුගමනය කළේ නැත්තං ලෝකට ප්‍රදර්ශනය කරන්න වවා. එහෙනම් දැන් ඔබට තේරෙනවා සංසාරී කියන්නේ කාරණ දෙකක් ඒ තමයි පැරණිකරමෙන් අලුත්කරම සකස් කරනු ඒ නිසා තමයි සංසාර චක්‍රයෂ නිඳලු ඒ රහතන් වහන්සේලාගේ ජීවිත මේ වගේ කීනං පුරාණන් නවන් නත්ති සම්බවන් පැරණිකරම ෂය කලා අලුත්කරම රැස් කරන්නෑ පහනක් නිවීයනෝ වගේ නිවිය ඒනිසා දුවේ පුතේ දරුහනේ පිංහතුනේ ඔබ චේතනාව මුල් කල්ලා යමක්කලොත් එක විපාංකෙ ලෝකට ප්‍රදර්ශනය කරන්න වෙනවා. අම්මට තා තට අතපයි දික්කලොත් රැව්වොත් ඔය විද්‍යහටම උපදෙනවා. එක බාරයි රවන්නේ ඇහැ වපරවෙලාම උපදෙනවා මළු ජීවිත කාලෙම දකින දකිනෙක්කෙන් අට ප්‍රදර්ශනය කරනවා මිනිස්සු කර්මය ගැ දන්න ඇති නිසා කරපුදේ පේෙන්න එහෙනම් අපේ බුදුරජාණන් වහන්සේට කෙනෙ දැක්කම දිවස ගැන කවර කතාද රෝපෙ මෙයාගේ සසර කරපුද්ද කියන්න පුොුවන් දිවස ගැෙන කවර කතාද එහනිසා පින්මතුනේ භාග්‍යතුන් වහන්සේ යම කරන්ට කියල වදාලාද ඒදේම කළ කරනක අයියහපත භාගිතුන්හන්සේ මක් නොකරණ්ඩ කියලවදාලද ඒදේ නොකරන එකමයි යහපත බුදුරජාණන් වහන්සේ වදාලා කයින් කරන වැරදි තුනත්ති සත්තු මැරීම හොරකන් කිරීම වැරදි කාමසේවනයෙන්. මේ තුන කරලා එකන සත්තු මාරලා හෝ හොරකං කරලා හෝ වැරදි කාමසේවනය කරලා හෝ පින්වත් මහනනිි අබමල් රේනුවක අන්සු මාත්‍රයක තරන් සැපයක් සංසාරය එනවනම් මම ඔය දේවල් කරන්ඩ එපා කියල කියන්නේ. පංවත් මාහරනී බුද්වෙසින් දකිනවා. මේ කයිෙන් කරන වැරදි අකුසල් හතුනින් අංසු මාත්‍රයක තරන්වත් සැපක් උපදිනෑ. ඒනිසයි අනුකම්පාවෙන් දේශනා කළේ සත්තු මරන්්ඩ ඉපා කියලා. රි පහ කියල වැරදි කාම සෙවන කර්ඩි පාකල්. මොන මොන වචන මොනමොන අදහස් මොනමොන දර්සනය දාලා තමන්ගේ ක්‍රියාව සාධාරණී කරනය කළත් සැපයක් න උොප දින්නේ. ඒ තමයි බුදුරජාන් වස යවබෝධීය. පිංවත් මහනනී බොරුවක් කියලා දෙ න යාන්තම් බොරුවක් කියල ගැලවුණා කියලා. යන්තම් බොරුවක් කියලා ගැල වුණ කිය කියනවනේ. පින්වත් මහනනිි බොරුවක් කියලා. කේලමක් කියලා. පරුස වචනයක් කියලා. හිත්සු වචනයක් කියලා ඒ මුල්කරගනා අනාගති සැපයක් උපදිනවනන් එක විපාක විදියට අන්සු මාත්‍රියක තරන් සැපයක් උපදිනවනක් මම ඒ දේවල් කරන්න එපා කියලා දේශනා කරන්න නෑ. පින්වත් මහනනී බුදුයසින්දකිනවා.යි වචනයෙන් කරන අකුසල් නිසා. බොහෝ දුක් දෙෙන්ඩ වෙනවා අන්සුමාත්‍රක සැපයන්නේ. එනි සයි එපා කෙල්ල කියන්නේ. සමරය අහල නැන්දඔබට අපිට ඇහිලතිනවා උපන්දාඉදල සැනසිලි වචනයන් නෑ හාන්දුුරණී කියනවා. බුදුරජාන් වහන්සගේ දේශනාවේ තියෙනවා යංකිසිකනෙ පරුස වචන නිතර නිතර පාවිච්චි කරනවනම් එහි විපාකය තමයි ඔහුට මිහිරි වච නැහෙන්නේ මිහිරි වච නැහෙ නෑ කර්මීගැන්නේ පුදුම දෙයක් සමාට මිහිරි වච නැහ නැති කර්මයක් තියෙන නෝනකෙන අපගම නෝනැට කර්මය තමයි සංසාරය කලින් ජීවිතයේ සැරට කතා කරලා නම්පුරු වචන කතා කළේ විපාකෙත්දකන්නවා. ඉතින් එයා එහෙම කතා කලාට එයා කර්මහණු රූපව අපිගේම යියන් විදිහකට එයායට හැඩ වැඩක් ුත් ලැබිලා එම නැතන් එයා දන්දීලා ඉට පෝසත් පවුල උපද නවා. ත අර වත් පෝසත්කමන් මුල් කරග නර කාම ගෑන්ලමය සවදරුවී කසාද වන්දනවා. නමුත් එයා කලින් ජීවිතවල නපුරරි වච්චන කතා කරපු කෙනෙක් ඒක විපාක් විදිීට අර්ස්වාමය නිකම්ම නපුරුුවේවා. ඇැ අයාට අරයට සැරවෙන අනිතර බිරිදට මිහිරි වචචන නෑ. ඉතකට තමයි බිරිින් දැවරු කියන අපේ මහත්තවයා පිට නම් බෝධි සත්වය ගෙදෙට තමයි යකා කියලා. ද රයා තේරුන් ගනුන ම රම සාහකයක් වවෙ ඳෙනවා කියල. පැනලගිල්ල බෑ. පවුල් කඩාගෙන බෑ. කරමයෙන් පැනලගිහිල්ල බේරෙන්න්න බෑ. බේරෙන්න්න තියෙන්නෙම මේ දහම් ප්‍රතිපදාව අනුගමනය කරලා. අවුරුද්ධ පුරාාවට දැ දළහහින්දලා මේ ශ්‍රද්හ රූපහහිනින් ලක්වරු ගුවන් විදුලින්. මේ අන්තර්ජාලි ඔස්සේ දේශනාවලින් ඒ ප්‍රතිබදාව ටිකටික පුරුදු කරන මාවත තමයි පෙන්නන්නේ. මුළු බුද්ධ ශාසනයව මේකයිතියෙන්නේ පැරණිකරම සය කරලා අලුත්කරම නූපදවල අමාමහනිවනව ඉස් පලස කරන එක. ඉදිම් පින්වත්න ඒ නිසා දට ගල්වනා කරන්න ලේසි දෙයන්නගේ මේක අනිත් අයගේ දේට ලෝභ කරලා. තරහෙන් ඉඳලා මිත්‍යාදෘෂ්ටික විඳලා අල්පමාත්‍ර සැපක් උපදිනවම් බදුරජාන් වහන්සේ නොකරන්්ඩ කියල දේශනා කරන්නේ. එවැනි සැපක් නැතිනි සයි කර් එපා කියන්නේ. බුදුරජාන් වන්සේ වදාලා පංවත් මහනෙන මේ ත්‍රවිද ශෘචරිතය නිසා. අල්පමාත්‍ර දුකක් උපදිනවනම් මම සුචරිතය කරන්්ඩ කියල දේශනා කරන්නේ. සුචරිතය නිසා අබමල් රීනුවක තරන් අල්පමා ත්‍රන්සුමාත්‍ර දුකක් උපදන්නේ. ඔබ සත්තු නොමරයි ඉන්නවනම් සොරකන් නොකර න්නොහන වැරදි කාමසෙවිනේ නොකර ඉන්නවානම්. ඒ වැරදි කාමසෙවනේ නොකර ඉදේ වේ නිසා ඔබ යම් දුකකට පීඩාවකට අසහනයකට ලක් වෙනවනම් මතකතියාග නක අලුත්්දී. මේ කියන්නේ විපාහකේ ගැන. විපාකී දුක්ක දායක වෙන්නේ. ඔබ දැන්යමක් පුරුදු කරද්දිි දැන් ලැබෙන හැපදුක එක විපාගිත් එක සංසන්ධනය කරන්න පා. බොන මනුස්්‍යයෝ හිනවෙවී බජෞදදානෙ බොන්නේ. විපාකී පිස්සෙක් වෙලා උපදිනවානේ. කෙල්ල පෙරාගෙන බලාගත්වති බලාගෙන මානසික රෝහලකට ගියොත් පිස්සං කොටුවකට ගියොත් ඒ දෙස බලන්ඩ. සමාර මේ මානසික රෝගීන් කරන දේවල් දිහා බල්ලා මි බොන මිනිය හිනාවෙනවා. බීල හිනාවිවින්න අර බලපම්පිස්සෙක් කියලා ඔය හිනාවෙන්නේ තමන්ගේ මනාගතයට. ඔය හිනාවෙන්නේ තමන්ගේ අනාගතයට. වැරදි කාමසේවනය කරකර පවුල් අවුල්ල ච්චායගේ දේවල්වට හිනාවෙනවා. එහම නැත්තන් අපි කියම කොප් වැැරදි කාමසේවෙන විපාකයක් තමයි එයා ස්ත්‍රියකුට් නොවන පුරුෂයකු නො නපුංසක ජීවිතයයක් ලැබෙනවා සමහයට ඒවාගේ චරිතයක් දැක්කොත් අු වැරදි කාමශවෙෙන කරනෙක් ෙනාම මෙයාට හිනා වෙනවා. එයා දන්නෑ එය හිනාවෙන්නේ තමන්ග වනාගතයට ඔහුත් උපදිනෝ යම් දවස කියහෙවා. මේ එකේකා අය උසයි මහතයි කෙට්ටුයි සමාරයි හැඩවැඩ තියෙනවා ලස්සන තියෙනවා මේ අපි ඇලෙන්නේ ගැටෙන්නේ ඔක්කොම පෙරණි කරුමවලට ලස්සනටහුවෙලා යනවනි පැරණි කරමක ටහ ඕන ඇබැයි අලුත්කරම වටම එකක් මේ හොන්ඳට තේරුම්ගන්න පිංහතුනී දැන් උදහරණයන් ගන්ට මේ කරුණු කාරණාව තේරුම් ගන්ධ ඔන්න බුදුරජාණන් වහන්සේ කාන ලිපදුන අපි ගෞරුත් දන්න හ රහතන් වහන්සේ නමත් තමයි ලකුුණන්ට බද්ධිය මහරහතන් වහන්සේ. එදරට ලකුන්ඩ බද්්‍ය මහරහතන් වහසේ මිටි. ඒ වගේම දැක්ක ගමන් අනිත් අයට විහිළු කරන්න හිතෙන රූපයත්වයෙන්. හැබැයි පංවතුනේ මේ මහරහදන් වහන්සේ ධරමයේ දේශනා කරනුට මංජුස්වරයි. ඒ කියන්නේ එහෙම බණහන කියෙන ස්කය සොලවන්නේ මේ ලකුන් බද්ධි මහරහතන් වන්සකින් බනහද්ද. ලකුන් බද්ධී මහාරහතන් වහන්සින් බනහද්දී ඒ ලකුන්ඩ බද්ධ මරහතන් වහන්සකින් බනාපු අයගේ ප්‍රකාශ තියෙනවා ඒ මහෝත්තම මහරහතන්වන් සිද්ධහම් දේශනා කරද්දී හිතෙන් කාමරාගේ සංසිඳනවා කියනවා. දවේශේ සංසිින්ඳදින කියෙන නිදිමත නැතුවෙන කියන. නීවරණ යටපත් වෙනවා කියනවා. ඒ කාලේ භහාවන කරට අමුතු වෙහිසක්ගත්ත නෑ නෙන ලකුන්ඩ බද්ධය මරත්තන් වන්සගේ බාපු අය නීවරණ යටපත් වෙනවාෙනවා ඒ කටහඩට. එච්චර මිහිරී මේ තුං ලෝකෙම බුදුරජාණන් වහන්සේ හැරෙනකොට එච්චර ලස්සන අඳ බණකයන්න කෙනෙ ලෝක පහලඋනෑ ලකුන්්ඩ වද්‍ය මරත්තන්නන් සිතරම්. ඇැබැමිටී දෙදක්ක ගමන් විහිළු කරන්න හි දනවා බුදුරජාන් වහන්සේ වදාලා කලින් කාශව බුදුරජාණන් වහන්සකි ශාසන කාශෝ බුදුරජාන් වහන්සගේ ධාතු සෑය උසට හදන්න අදදී මිටි කළා දැ උතුන් දෙක ප්‍රමාණය සීවා කලා කියල දැම්පදර්සෙනවා දෙ දකින දකිනායට විහිළු කරන්න හිතෙනවා. ඒකට හේතුව බුදුරජාන් වහන්සේ වදාලා පින්ගත්මහ්‍ය සංසාරයම දෙයක් මොකදද මේ ලකුන්ඩ බද්ධිය සංසාරීඉපදිල හිටියා රජකිෙනෙක් වෙලා බරණැසනුවර මේ රජාගේ විනෝධන්ශේම තමයි වයසකා අයත් එක්ක විහිළු කරන එක. සීල ගෙනල්ල සියල්ලට නටන්නගේරවා ආච්චිලාට කලයක් අතරදීලා කලගරි නැටු නටන්න කියනවා. ඊට පස්සේ ගොඩමක් විහිලු කරනවා වැඩියඕන්නෑ වයසක අස්වයෝ වයසක ඇත්තු එකට ඇදලා වැනිවැනි යන හැති යුද්ධවලට ගිහිල්ලා වැටිනැහැති බලබලා සත්තුටුණා කවටකංකලා විහිළු කලා මෙම වයසකයට විහිළු කරනකොට එලන් වයසකයි පාරියනකට ඇැගි හැක්්පෙනවා. රැවු ලාදීනවා කරත්තිෙන් හප්පකෙන යනවා මේ රාජා බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහනනිි මේ රාජ්‍යයේ වයසකයි රාජ්‍ය තුළි ඉන්නඇතුවගිය. ඉන්න ඇතිකොට ඔන්න ටිකොයසටිනුට ඒ රජධානින් යන ඔව මිනිස්සු එත ටර දරුව අම්මට සලකන්නේ. සාත්තට සලකන්නේෑ. දෙමව්පියන්ට සැලකීම කියනෙ එක නැති වෙලාගයා. වැඩි හිටියන්ට සැලකීම කියනෙක නැති වෙලාගිය වැඩිහිටියන්ගේ අවවාද ලබනවා කියනක නැති වෙලාගියා පින්වත් මහනනි බොහෝ කාලයක් දෙව්ලොව දෙවියන් ඉපදි නැතුූගිය. සංදිමිඳදු බැලුවත් දෙවරූඋපදින්නේ අලුත්ති අලුත් දෙවිවරු. හේතුව බලන්නවුට මේ රජාගේ ක්‍රියාවක් මේකන මුල් වෙලාතියන්නේ. මේ රජාගගේ කොලොප්පම අම්ම මේ කාරණාව අත්තිශයෙන් විශේෂ කාරණාව මක් නිසාද අද සමාජයේ ශීග්‍රම් පැතිරෙනකත් තමයි කොලොප්පම විහිලුව කවටකන් කිරීම. හරි ආසයි. කොල්ලො කෙල්ලු යෝටුබලින් කවටකං විහිළු කතා අහන්ට පෙරේ තයිකිව්වට වරදක් නෑ. ඒ නිසා යමක්ද ඉල්ලන්නේ එයයි දෙන්නේ කියලා නියක් තියෙනවන එ සාලුතෙන් අලුතිෙන් හැඩ ගැහෙන අය විහිලු කතාමදානවා කවට කම්මදානවා ඊළට දෙපැත්ත කැපෙන වචනවදානවා වැැපිරිල යනවා දැන් තුර මේ දෙපැත්ත කැපෙන වචන සමාජයේ හුරුකිරෙවීම කවටකම් සමාජයට ඇතුල් කිරීම හිනාව සමාජයට ඇතුල් කිරීම එක්කෝ එක බලපාන්නේ ගුණධර්මයකට හානි වෙන විදිහට ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා අවසානයේ සක් දෙවිදූ සක් දෙවිඳූ ආව කියනවා වයසක සීයක් කෙනෙක් විදියට දිරාපපු කරත්තයක කිරිහට්ටිත් ඇරගන රජතුමා එන පාර ස්සරහට සක් දෙවිඳු ආවා. ඊට පස්සේ බුදුරජන් වහන්සේ වදාලා දෙ රජා කියනවා ආනා කියා ආනා කිය පේනවනේද. තුර දෙ වටේ පිට ඉන්න අට පිට බලනවා අනිත් අයට පේන්නේ රජ්ජුරුවන්ට විතරයි පේන්නේ ඊර් රජුරෝ කිව්ව මේ මේ නාක්‍ය අමකද පාරමතට පල පල කියල දැකේවා යන්නේ. ඊර්වාස අර වයසක කෙන මකද කැලින් කියලා අර රජතුමාගේ ඉන්න ඇත්වාහනයට උඩින් කරත්්‍ය ඉස්සවා කරත්තේ ඇතට උඩින් යන විදියට. කරත්තය උඩින් යනවිදියට ගිහිල්ලා රජතුමා දැගෙන ඇත උඩනේ කිව ඔබට නාකෝපෙන් අනවෑනේ අර කිරි හට්ටිටිකාරගෙන ගැහව ඔලුුවේ. රජාගගේ ඔල්ුවේ ගැහ්ුව කිරි හැට්ටිටික දෙැ මේ හැම්මතනම කිවැැක් කෙරෙනවා ඒක මිනිසුන්ඩ පේනවා. ලක් දෙවිඳුව අහසේ ෂැනේකින් අහසේ ගිනිගන්නේ අකදාව කැරං පෙන හිඳල කිව්වා කාටාරි විහිළු කල්ලා තිබ්බොත් කවට කංකරල තිබ්බොත් පලන ෝලුවකය. ජ සමහරවා හොඳින් බැරෙන නැකිනුත් දමනය කරලා තියෙන. ඉදදා ඉදල විහිළු කළේ නෑ. ඒ කාසිි සක් දෙවිඳු බෝධි සත්ය. අර රජා ලකුුණට බද්ධි මආරාතන් වවාසේ. පින්වත් මහනන අනිත්තයට විහිළු කරල සතුට වනාද තමන් අනිත්තයට විහිළුවක් වුණා. සසර සස්සර. කවටකම විහිල්ුව මේ විහිළුව ක කොච්චර භයානක විදදියට යනවාද කියනවන එක්තරා ස්වාමීන් වහන්සේ නවක් අසනී ඉප වෙලා ඒ ස්වාමීන් වහන්සේගේ මේ භගන්දරා රෝගයක් කැවල්ලා. ඊටවාස මේකට ආකාස වෙච්ජි කියලා වෛද්‍යවරේ බෙහෙත් කලා එතකොට ඒ පිටිපස්ස පලල්ලා තමයි බෙහෙත්දාන්නේ. එදා ඒ බෙහෙත් දාන තැනින් බුදුරජාන් වහසේ වැඩිය අර වෙදා බෙහෙදදාන්නට ලැහැත්ති කල්ලම තිබ්බි දවස් වෙදා එකාරම් බුදුරජාන්ේ දැකල්ලා කිවවා බහ ගෙදු අන්ස වඩින්න වඩින්න මේ බලන්න තල ගොයක් වගේ කට මේ මේගේ පස්ස පැත්ත බලන්න එන්න කාත්්‍යකද මේ කියන්නේ ලෝතුරා සම්මා සම්බුදු කෙනෙක් එක්ක ජීවිත කීයක් ආත්ම භව කීයක් විපාග දෙේ දක වචනයට දදු කියෙනෙකුට අන්ඩගහුවා තවක් කෙනෙි පස්ස පෙත්තක් බලාලන්න. භාග්‍යතුන්න්සිේ වදාලා සංගයා රැස්කලායිද. රාකාස විච්චී ඒ කතාව කිවවේ කුමනුවූ රෝගයකට ප්‍රතිකරමන් කර ඉද්දඳකෙවා. ඊට පස්සේ අහම අසවල් මේ සැත්කම කරද්දිකවෝ පේක්වොත් මහනෙනේ එවැනිිය වූ කරමයක් ඔහු රැස් කලාන එවැනි වූ රෝගවලට බෙහිෙත් කළ යුතුවිදි කෙලෙහෝ එදා හින්දලා මේ ශාසනේ මඟපල්ලා බිම් බිහිවෙන ශාසනය තුළම බගන්දරවලට සැත්කන් කරල නෑ සංගයා අර විහිල්වමල් කරගන අපි කාට අර හිනාාවනොත් විහිලු කළොත් ඔච්චං කලොත් එන්නවා එක තමන්ට පිරිසාතර ඉදදි ඒක්ෙනනගේ උස්පහත්කන් වෙනස්කන් තියනවා. සමහරග ගොඩා දුරුලතාතියනවා. ඉරිසියාව ප්‍රගට වෙනවා. ඉලන් ලාමකකම් ප්‍රකට වෙනවා. සමහරයිගේ මේ නොයෙන් නොයෙක් දේවල් ප්‍රකට වෙනවා ප්‍රකට වෙනක අනිත්තා ඒකට කොප්පමට ගන්නවා. ඒකට සමච්චාල් කරනවා. තමන්ඩෙනවා. මේ පැතිවල කොහොම දන්න ඉස්සර අපි ගංවල ඉඳල කවර කෙනෙ ට ොත්. කවට කමට බදු උන්වෙන යා අල්ලගෙන මළ ගෙදරක් වනොත් මඟු ගෙදරක් වනොත් කඩපිලට ගියොත් අර කවටයා අල්ලගෙන දෙක්ක දෙකන්නේ උදාහරණයක් තින කවටයා දෙැකලා ද නිවටයා දෙකලක්ද එුවත් මේ ඔල්ලුව පානවා කියනවා මගේ ැවුල පීරපන් කියල සමහර කෙනින් කියන කියන වැඩි කරනවා ඒකට මොලේ කල්පනවනේ ගංවල තියෙනවා එක මෝරෙක් නම් කියන කියන වැඩිය කරනවාන ඒ කලාවාම වැඩගන්නවා. හරගෙක්ගෙන්වාගේ වැඩගන්නවා. කර්මේ තමන් දෙනවා තමන්ඩත් එෙනවා. තමන්දත් එෙනවා. ලේසිනහවියෙන්වත්න්නේ. පැරණි කරුමේ පේනවා අලුතෙන් කරන කරමේ පේනෑ. එක නවකරම එක අනාගතීට යන. යම් දවසක. කයින් අකුසල් රැස්වෙනක නැතිවෙනවාද. වචනයෙන් අකුසල් රැස්වෙන එක නැතිවෙනවාද. මනසි අකුසල් රැස්වෙන නැතිවෙනවාද. ඒ අමාමහ නිවන ඉස්්පරස කරනවා දෙදාට තමයි මේ සකල්ල කරමයෝ සිඳින්නේ. ඒ සඳහත් තියන මාර්ග ප්‍රතිපදාව මේ ආර්යෝස්ටාංගිකු මාර්ගයයි. සම්මාදි් සම්මාදිිට්ටිය තමයි? ගැන පංහතුන මේ ආර්යෂ්ටන්ග මාර්ගි පූරුවංගමේ වෙදෙ සම්මාධිට්ටිය. ඒනිසා හරි වැරැද්ද කුසල යකුසලය මේ ආර්ය සත්‍යය නිවැරදිව තේරුම් ගන්නේ අතිශයෙන් උපකාරයි. එතු ඒක ගොඩා විදිහට තේරෙන් නැත්තා කොහොමද කරන්නේ කියලා තේරෙන් නැත්තා බුදුරජාන් වහන්සේ මෙසේ වදාලා. අනිච්චඥයේ භික්කවී රූපන්, අනිච්චන්ති සමනුපස්සති. ආසහෝතය සම්මාධ්ටි අනිත්‍ය වූ රූපය අනිත්‍යයි කියලා යා දකිනවාද ඒක තමයි යෝග සම්මාධට්ටිය එහෙන අනිත්‍යදේ අනනිත්‍ය විදිහයට දකින්න පුළුවන් එක දොක්දේ දුක්විදියට දකින්න පුළුවන් එක තමාගේ වසන්ගේ පවත්වන්න බැරිදේ තමාගේ වසගේ පවත්න්න බෑ කියලා දන්නා දක්කිනා බව ඕගේ සම්මාධිට්ටිය ඒ සම්මාධිට්ටිය තියෙන කෙනාට මයි සම්මා සංකල්පය තියෙන සම්මාධිට්ටියය තියෙන කෙනාට මයි සම්මාවාජා ඒ නිසා යාර්යෂ ටැන්ග මාර්ගෙ මුලට සම්මාදිිට්ටිය තියෙන. සමාධිය වැඩුවත් එක සම්මා සමාධිය වෙන්නේ සම්මාදිිට්ටියය තියෙන කෙනාගේ සම්මාධදිිට්ටිය නැතුව කොයි තරන් දිහාන වැදුවත් ඒ දිහාන සම්මා සමාධිය වෙන්නේ පැහැදිලීද දෘෂ්ටියය පිරිසිුදු කරගන්නකට තමයි ගොඩාවක් මහංසිවෙන් දෝන ඒ දෘෂ්ටිය පිරිසිුදු කරන්න ගන්න වෑයම තමයි මේ ශ්‍රද්ධාහරූපවානේ ලංවරි ගුවන් විදුලි මේ ධර්ම දේශනාවල තියන ප්‍රියත්නය. එකන්නේ අපිත් ඒ තැනට එ ඔබත් ඒ තැනට ඒම පිණස්ස අපි කවුරුත් එකතුව ගන්න උත්සාහය තව අවසාන ඩෙක්තරං කාරණව කියන්න ඒ තමයි පිංවත්න්නේ මේ බුද්ධසාසනයේ අත්ති්‍යයිම් බැබැලීම් සහිතව මේ ශාසන ධර්මය ඉදිරියට පවත්වා ගන්න මුල් වෙච්චේ මහා රහතන් වන්සේෙන මක් සිටිනවා. ඒ උත්තමයන් වහන්සේගේ නම්ම උපාලි මහරහතන් වහන්සේ. උපාලි මහරහතන් වන්ේ ඉපදනේ කරනු ෑමි පවුලක. ඒ තමයි. ඒ කරණවෑමී කියන්නේෙ කොන්්ඩි කපනවා කොන්්ඩි හැඩවැඩ කරනවා ඒ කුලාතර පහත්කුලයක් යැයි සම්මතයි. කොන්්ඩි කපනා අතර. මේම වෙඩ හේදුවතමයි මේ උපාලිතෙරුන් සංසාරීපදුුණා උපාලිතෙරුන් සංසාරීපදුනාා රාජ කුමාරෙක් වෙලා. සංසාරීප දුන්නන් රාජ කුමාරෙක් වෙලා. ඒ රාජ කුමාරයා සිඟතුනි මොගද කලේ දැන් රජතුමාගේ රාජතේජ සෑතුව රජතුමාගේ ආනුභාවය ඇතුව දැ ඇතාපිට වඩිනවා මාවතේ. ඇතාපිට මාවතේ වඩිනකොට ඒ රාජගුමාරයා ඇතාවෙටින් වරිනකොට දුටුවා, පසේ බුදුරජාණන් වහන්සේෙනමං ඇත වඩිනවා උන්න්සේ සංසිී ඉරියව්වේ එතකොටට නහඩ ගමනින් බිම්බලාගෙන වැඩම කරනවා. ඒ වැඩම කරනට අර රාජකුමාරයා දැ සියලුදිනා තන්දදි හබලනවාර පස බුදුරජාන් වන්ස බිම්බලාගෙන වඩින වනනි. එදුඩේගේ රාජකුමාරය හිතුව මාධිකමක් කියයල. මාධිකමක් කියල හිතලා අර බිම්බලාගෙන වරින පසේ බුදුරජාණන් වහන්සේ පාගවන් කියලා ඇතාට ත්ඥා කළ දෙ ඇතාට කකුලෙන් මේ අයින් ඇනලා කොලප්පු කරනව ඇතා උඩ ඉඳළමර රාජකුමාරයා පාග පංකයල. ඇතාගේ පාහතර මහපොලෝට ඇලුණා ඇතාට පාහත රුසන්නවැෑ. බුදුරජාණන් සිද්දරී. කෙන්ඩුව එල්ලගෙන හෙන්්ඩුවෙන් ඇන්න ඇතාට පාගවිය කියලා. ඇතාහෙල් එනෑ මේ විදි ඊට පස්සේ කෑගැහවා තොට බැරිද මේක කරන්න කියලා ඒ කෑගහනන්තරේ පසේ බුදුරජාණන් වහන්සේ නිහෙඩව ආපසු වැැරිල වැඩියා. පිංවතුන මේ රාජ කුමාරයාට ඒ වෙලාවිඉඳල දාඩිය දාන්න ගත්තා ඇග පිච්චේවා තොළකට වේෙනවා ඉක්මනින් තමාගේ පියානං කරාගිය පියදුමනී මගේ අතින් වැරද්දක් වුණා ශ්‍රමණයන් වහන්සේ නමක් දැකල්ලා මට ඇතිවිච්ච කෝප සිතකින් මංන්න ඇතු මෙහේ වව්වා. ඒ නිසා මාහට මහට ඒ මොහොතේ වනම් මගේ කය දැවන්න ගන්නවා මගේ ශරීරය වේල් එන්න ගන්නවා. රාජතුමා සිංහසනෙන් නැගිටල්ලා. හිසේ අතතියාගෙන් රාජ කුමාරය තො කුමක් නං කලාද. සිල්වත් ශ්‍රමණයන්ට ගරහලා මේ අතීතයේ මේ ජබුද්ධීපේ කුයි දරන්නන් රාජධාන විනාශ වෙලා ගියාද. අහෝ මගේ රාජධානය නොනැසේවා. මගේ රාජධානය මිනිස්සුන්ට හානියක් ෙන්ඩෙපා. එම්බ රාජ කුමාරය දැන් සමාවගනිංකෙවා.ඊස, කියනව රජතුමන මාවව සමාවගන්න ගෙන්න්නගෙන ඇන්න කියේනවා ඊට පස්ස මොකද කළේ ඒ රජතුමා අර කුමාරයා ගෙන්න්නගෙන ගිහිල්ල අර පසේ බුදුරජාණ වන්සේ වැඩන්න ආරාමි කිටත්තුවට ගිහිල්ල පොකුණක නෑවව්ව ඇඳ උම්පිතිං. නොක තම ස්සර සමාවගන්න ක්‍රමී තෙත්තු අස්ත්‍ර ඇතුව තෙත් කොන්්ඩේ ඇතුව ගිහිල්ලා ස්වාමීනයේ නොගැට්ටිය යුතු ලෝකයා සමඟ ගැටින් නැති ලෝකයා සමග හානියක් කරන්න නැති ඔබහන්සේ සමඟ මා ගැටුනම් මට සමාවෙන් කියල පාළඟ වැටුුණා. පාළඟ වැටුණා වැඩල්ල සමාවගත්තා. සමාවගත්ත නිසා නිරේ ඉපදුනී නෑ. ඇබැයි පාගපන් කියලා මෙහෙව්වා දැතු ඒ කරුමි ශේෂවෙලාවා උපනෝ පංජීවිතේ සමාජෙන් පාගන කුලේකම උපදිනු සමාජෙන් පාගන කුල්ලේකම උපදිනවා මේ විදියට පංවතුන ම මේ ගතාව කියන්න ගත්තේ තව විසේ සේතුවක් ඇැතුව ඒ තමයි අපි දන්න උපාසක මහත්තේක්ගේ තාත්ත කෙනෙ ගිලං වොඩා අසන පවුණා අසනීපු වෙලා මේ තාත්ත දැන් ලිඩෑන්දිී කිින්දිරිගානු අර දරුවූ කියනො තාත්්‍යය පින්සහි කරඩ පින්සී කන තාත්තට මොකුවන් මතකනෑ තාත්ත කියන්නේ මගේ අත් දිනිගන්නඕෝ කියන වෙලාවකට. වෙලාවට කියෙනනෝ මාව කැලේකට ඇදගෙන යනෝ කියලා. දෙැෙන් දරුව පිරික්් කියේනව දැංඟිතින් මෙයාලට මොකද කෙල්ලිතින් තේරුම් ගඩු බෑ. සාමානයෙන් පින්හතුන්නේ ලෙඩෑන්දේ ඉන්න කෙනෙක් මරණ සන්න කෙනෙ තුළ. ති නිමිති පහලවෙෙන්ඩ පුළුව ඒ ගතිනිමිති දමයි ඇඟ දනුවෝ පිච්චනයෝ කියලා කෑගැහුවොත් ඒක නිරේටයන්න පෙරනමිත්තා කැලෑපෙනුුණු සත්තු පෙනුනු තිරිසන් ලෝකට යන්න පෙරනෙමිත්තා ඊළඟට ගඳේනවා කියලා කිවොත් අඳුරක් එනවා කිවොත් ඥාතින්ගේ නංකිව්ුවොත් නෑදෑයගේ නංකිවොත් ප්‍රේතුලෝකිට යනවා කියලා ගතිනමිින්තා තු මෙයා කැලයයි ගිදරයි ගැන්න කියන්නේ ඒ තිරිසන් ලෝකයේ ප්‍රේතලෝක තිරිසන් ලෝකයේ නිරයයි අතර තම මෙයාගේ දැන් හිත දොල්න වෙන්නේ. පිනක් සහි වෙන්නෙම නෑ ඒ දරුවා දබානහමේ සද්ධහර ූපවානයෙන් බණහනගෙනෙක් නිසා ඊළන්ට අසප ඇසරු කරගන ධර්මීගෙන ගන්න කෙනෙ නිසා මෙයාම් පිරිත් කියල කල්පනා කළා කල්පනා කරනට මෙයා හිතුණා තාත්තකින් වරදක් වෙලාද දන්නේ. කියල මෙයා තාත්තව ගෙන්න්නග නැවිල්ලා. බුදුරජාණන් වහන්සේ බුදු පිළි වහන්සේ ස්සරහයින්දලා තාත්්‍ය මෙහෙම කියන්න කියල. තාතලවා සිංහලින් කියව්වා අනන්ත සසරපටම් මේ මොහොත දක්වා. බුදුරජාණන් වහන්සේලාට ධර්මයට සංගරත්නයට චෛත්‍යවලට බෝධිවලට මවපියන්ට ගොරුවරුවන්ට ඊළඟට ධාතු චෛත්‍යවලට ඊළඟට ප්‍රතිමාවලට මෙ අදිවසේ තුනරුවන් විශෙහි මගේ වරදක් වෙලා තියෙනොනම් බුද්ධරත්නයෙන් සමාව ලබේවා. ධර්මරත්නයෙන් සමාව ලබේවා සංගරත්නයෙන් සමාව ලැබේවා කියලා දෙවනුවද සමාවල් ලබේවත් එවනුවද සමාව ලබේවා කිය. සමාව ගැන්නෙ ව්වා මේ පෙන්වතුන් කියන්නේ මේක සත්‍යයක් එදා ඉඳල ගින්දර පේන. එදා ඉදල කැලේ ෙත් නෑ. එදා ඉඳල යාට කියන පින්කම් මතකයි. ආවූ පුතේ ඔහු කියලා මෙයාස් කියන සමහර පින්කම් දරුවන්ත් අමතකයි. එක්තරා දවසක පුතේ මෙච්චර පංකල්ලමන්ට බැරිවුණනි සන්දේ හාන්දුරන්ට අනුමෝදං කරන්න කියලා සමන්දිවියන් අනුමෝදන් කළ. එදා රෑමේ ඉතාත්තැන්න ඇතිේ ඕනාා. අවසංකටයුතු සිද්ධුව වනා දින කිහිපයක් යද්දී. රත්තර රං සෝභාවින් පෙනීඉදලා දිව්‍ය සලු පිළි සමඟ. උඹ සතුටවැන මන්දැන් ඉන්නේ සමන්දවියන් ලඟය මේ අදකාල මේ මාස දෙක තුනක්කින් කල්ලින් වෙච්ච දෙයක්. මර කියන්නගේ මෙහෙමයි ඕක හාමුදුරන්න භූතකතාගේනවා ගුප්ත ක හාන්දුරු ඇහහින් දැක්කද කියලා තර්ග විධාර්ගනව මෙතන තියෙන්නේ. මම හිතනවා මුළු ලංකාවෙන්ම මුළු ලංකාවෙෙන්ම ලෙඩඇදේ ඉන්න තාත්තව තෙරුවන් කමා කරග කරවන්න ඇත්තේ ඒ දරුව විතරයි ලෙඩ ඇන්ද ගති නිමිති පහල වෙලා ඥාතින්ගේ නං කියිය කිය ගින්දර පෙනි පෙනී ම වැදගෙන යනෝකික කෑ ගහන්න සමාරයට තෙරුවන් කමා කරව්වා නං අර නිරයන් හිටපු කෙනෙක් න දර දෙවුලව පදුනේ. යාගේ හැරවුන් ලක්ෂය තෙරුවන් කමා කර ගැනීම. හැරවුන් ලක්ෂේ තෙරුවන් කමා කර ගැනීම ඉතකට තමයි පිනවුනත් මතක් කුණ අය ඉංහතුනී අපේ තියන සියල්ලු බල පුළුවන් කාරකං කෙරුම් කාරකං සියල් අවසං ලෙඩවෙලා කෑගහන්න ගත්තට පස්සේ.ඔයසට ගිල්ල ලෙඩ ඇන්දේ තමන් මලපහ කරනේවා තමම් මැරන් කනවා. ඇගේ ගාගන්නවා ගින්දර පේනුවෝ කියලා කෑගහනවා. ආයි කටවහන්නද. මිනිස්සු ගෙදෙට් එනවා. සමාර දරුව ගෙවල් වල දොරුවල් වහනවා. හත ගෑග අනුටහියෙන් කැසට්ටික දනවා ලැද්ජයි ලෝකට අපිට වියනොහැකිද. කියල තමන් තමන්ගේ අදවතත්ක කතාගලය තුයි අද විසේසිෙන් දෙන දහම් පනවඩත් තමයි පිංහතුනේ හිතටාවංකව තෙරුවන් කමා කරගන්න. ඔබ දන්න ඇති වුණට අවසාන මොහොතේ ඔබ දන්නැතුව තුනුරු අන්ඩ විච්ච වැරද්ද ඔබට ගිනි දැල්පෙන්නාවේ. මේ ලෝකයේ කීදනෙ තෙරුවන් ගමමා කරගන්න නැති නිසා යනුවද්ද සතරමහපායේ ඇයි සමහලට දන්නඇැතුව උතුම් ස්වාමාන්ේ නමකට බැනලා මේ යෝට එකෙන් දේශනාව හතිට අදහස් දක්වල කමෙන්්ි කක්දාලා ඒ අමොකද කරන්නේ බයනව. එදවට නමුොත් ඒ ෙන එහෙමගෙන එන්නෙ වයි නොදැනගෙන වෙච්ච වැරද්දක්කයාට. ඊළට තරුණ කොල්ලො කෙල්ලු යි ජර පිට යනවා බෝධිය ළඟට කුටුකුට ගනවා ධාතු චෛත්‍ය ළඟ කුට කුට ගනවා බෝධීන් වහන්සට අපි වඳන්නන්නේ බදු කෙනෙක්කුට වගේ. බුදුකිිනෙ සී කරලනි පරිබෝග ධාතු සෑයන්නේ. ඊළඟට ධාතු චෛත්‍ය ති න සාරීරික ධාතු සෑයාන්. එත බුදු කෙනෙක් ළංඟ අනවශ්‍ය විදියට හැසිරීමේ කරුමය එයාට දන්නඇතුව බුදුරජාන් වන්ේ විසේ ඒයාගෙන් විච්ච වෙරත් දන්නේ නොදැනගෙන විච්ච පවනයාට ඉවං අද ළමා ලපටි ධාතු සෑය බෝධීන් වහන්සේලා දැක්ක ගමක් පෝර් නුස්සගන පොටෝ ගහලා එකක විප්‍රකාර කරනවා බුදුරජාණන් වහන්සේ ධර්මේ රහන් වන්සේ ලගේ නං ඇරං කුණුහර ප වචන පාවිච්චි කනවා මේ ඔක්කෝම දැන්න නොදැනවෙන පවු. යම් දවසක මරණ මං්චගේ ගිනි දැල්පේන්ට පොළුවන්. එදුට අපි දැන් කායනවාචා චිත්තේන කියලලා දැන් තෙරුවන් කමමා කරගැනීම ප්‍රමාණවත් නැද්ද මේකට පංවතුන. ඔබත් මමත්ති පාසල්ගියාය. අවසානයට යෝ අද තම් පවරෝමණු ජේසූ කියලා මේ චත්තමානවක ගාතාපි කිව්වා. ඒ ස්කෝල යන කාලේ චත්තමාන ගාථ කියපු වේග තවම අපිට බැයි ගාථ කියන්න ඇයි පණන්න බලාගෙන ඒ වගේ බුද්ධ වන්දනාව කරලා අත පයිරෙදිලා නැගිටින්ඩ බලාගෙන අවසාන ගාථාව කියැනීමකද කායනවා චචිත්තය ප්‍රමා දෙන මයා කතා හදවතට එකතු වෙන්නේ හිතට දැන එනෑ අවංකොම සමාව වෙන්නේ ඒ නිසා මුළු දවතිීම සවාවගන්න. පිංවතුනේ මේ කරුම පොදී බැඳගෙන. අපිට කාර්ම මදිද මේ සංසාරයේ. පරණ කරම ලෝකට ප්‍රකට කරකර අලුත්කරුම රැස් කරකර මේ යන සංසාර චක්කරය. බුදුකෙනගේ සාසනයේමයි නිදහස් වෙන්ඩ තියෙන්නේ. ඒ ශාසනය තුනුරුවන්ට ගරහලා තුනරුවන්ට වැරදක් වෙලා පිහිට ලැබෙන්ඩ තියන තැනත් නසාගත්තුත් ඉවරටි වරයි. අදහිඳල පුරුදදුවෙෙන්ට තෙරුවන්කාවා කරගන්න. ඒ නිසා දැ මේ මොහොතේ අද මේ වර්සාවසානේ මේ සිද්ධ වෙන පින්කමේ මේ මොහොතේ අපි සියලු දෙනා හිත ටෙකඟෝ තෙරුවන් කවා කර ගමු අනන්ත සංසාරන්දල මෙහි මොත දක්වා බුද්ධරත්නයට ධර්මරත්නයට සංගරත්නයට අපි අපි අතිං වර දක්වෙලා තිනොන සමාවේවා කියල මොකද අපි පැරණි කර්ම පොද්ධි බැඳගෙන පැරණි කරම ීඳබ වඳවා අලුත්කරම පෝදිිබඳගෙන යන සංසාරයක්ත්තයන්නේ. ඉති ඒනිසා තෙරුවන් කමා කරගන්නුවන්කින් අදදහසින් අවසාන වසයෙන් මේ විදිරි කියන්න. ඔොන්දට හිතට අදහසක් ගන්න දැනගෙන හෝ නොදැනගෙන හෝ මගේ ඇතින් වරදක් වෙලා තියෙනවන මට සමාවවෙන්න කියන හදදවත්වයට එකක්ඟවෝම තෙරුවන් කමා කරගන්න ඉටස මේ කියන විදියට හිතට අරගෙන හැමදාම බුදුන්ගන්දිරලා රද කරල ධාතු සැයිත්තිය බෝධින් වහන්සේල්ල වන්දනා කරලා තිරුවන් කමන් කර ගැනීම පුහුණු වෙන්න හොඳයි මංකීවට පස්සෙෝ කියන්න. අනන්ත සසර පටන් මීමොහෝත දක්වා ඒභා්‍යවත්තු අරහත්නු සම්මා සම්බුදුරජානන් වහන්සීලාටද පසීබුදුරජානං වහන්සේලාටද උතුන් ශ්‍රී සද්ධරමයටද සම්මා සම්බුදු රජානන් වහන්සේලාගේ අංග්‍රශ්‍රාවක මහාශ්‍රාවකයන් වහන්සේලාටද අස්ටාර්ියපුග්ගල මහා සංඝරන්නයටදේ. ආචාර්ය උපාද්‍යායන් වහන්සීලාටද. සත්පුරුස කල්්‍යාන මිත්‍රයන්ටද. මවුපිය ගුරුවර වැඩිහිටියන්ට ද ධාතුචෛත්‍ය වහන්සේලාටද බෝධීන් වහන්සේලාටද පිළිම වහන්සේලාටද මාගි සිතකය වචන යනතිදොරින් දැනුවත්ව හෝ නොදැනුවත්වහෝ යංවරදන් සිදු වී ඇත්නං බුද්ධරත්නයින් මට සමාව ලැබීවා දරුමරදනයින් මට සමාාවලබීවා සංගරදනයින් මට සමාවලබීවා දෙවනුඇද සමාවලබීවා තෙවනෝ ඇද සමාාවලැබේ ඒවාසාදුුසාදුු සදු පිංහතුනි මේ විදිහට තෙරුවන් කමා කරගන්න එක පුරුද්දු කරගන්න. මේ තෙරුවන් කමාකර ගැනීම කියන එක සුළු දෙයක් කියල හිතන්න එපා. නිරේ අන්ඩ ගිය කෙනෙක් එතනින් දෙවුලොව දක්වා. ඇි ජීවිතයේ වෙනස් කළන් තෙරුවන් කමාන් කරගෙනීම එදා කෝකාලක නිරේයන් නෑ සාරිපපුත් මොක්ගල්ලලා නඋත්තමයන්ගෙන් සමාවගත්තනම් සමාවගත්ත නෑ වස්සකාර අමාත්‍ය වඳුරයෙක් වෙන්න නෑ කච්ඡාන මහරහතන් වන්සක සමාවගත්තනම් සමාවගත්ත නෑ සමාවගත් නෑ කියන එක ගනන් කරන්න බැරි තරන් වරස නිරේ පහ මේ පැහෙන විපාගතින කරමයම් බවට පත්වෙනවා. ඉතිං ඒ නිසාහස ඉවිදියට සමාව ගන්න ඉතින් පින්වතුන ඔන්න අද කතා කලා පැරණිකරම ඇස කන්න නාසේ දිවකය මනස මේ අපි ජීවිතය දැන් පෙනන්න තියෙන ජීවිතය පැරණි කරමයා. ඒක ගැන දුක්කවෙන්න එපා දැම් මේක වෙනස් කරන්න බෑ. දැම් මේ වෙනස් කරන්න බෑ ඒ කල්ලිසිි සකස් වෙලා. දැන්තියෙන අලූත්කරුම ආයනන් සංසාරයේ විඳවන කර්ම රැස් කරන්නෙබා. ඒ කරම රැස්කරන එකත් කර්ම ගෙවන එකත් අවසංවෙෙන් අමාමා නිවනින් ඒ සඳාතින මාර්ගප්‍රතිපදා වාර්ියෂස්ටෑන්ග මාර්ගයයි ටික ටික නමුොත් සක්ති පමණින් පුරුදු කරගණ්ඩ මේ දහම්මාවත. එකට ඉස්සල්ලාම තෙරුවන් සරණ අන් ඕන සීලේ ආරක්ෂ කරගන්නඕන් නිතර ධර්මි අහල්ල තමන්ගේ දෘෂ්ටිය පිරිසිදු කරගන්නඕන තින් ඒ සඳහා සද්ධහරූපවාහිනයෙන් ලැබෙන පිටුහාල සුල්බර දෙයන්නෙවෙ. ඉතිං ඒ නිසා පිංහතුනී ඔබ කාටත් මටත් අවිිකාටත් පැරණෙ කර්ුමක්ෂය කරගන්නත්. ඒවාගේ මාලුත්කරම උපදවන් නැතුවවාන්සේ කරන්න්නත් ගෞතුම් බුද්ධ සාහසනයේ පිහිට පිලිසරන් ලබාග්ඩත්. වාන්සනාවල බීවා මෙවැනි වටිා ධර්ම දේශනා නැරමීමට ශ්‍රත්තා YouTubeු ජනලේ සබස්ටරයි් කර සීනෝ ලකුණු ඔබන්න.